දෝෂණය වංචාව නාස්තති අක්‍රමිකතා සහආකාර්රක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ තුන්සේ හැටහයවන ටෙලිවකිය. අද පොත්පත් වගේම යේ සියලුම ප්‍රෘතිවල ප්‍රධාන පෝත බෞට පත් වනේ දුම්රේ වහල උඩගිය සිසවාගේ මරණේ. ගේම අද සියලුම පුවත් පත් වලාතුන් මුල් පිට් වෙතියෙන්නේ දුම්්‍රිය අත්‍යවශ්‍ය සේවාවා කරමින් ජනපති ගැසට්ටුවක් ගැහුව කියලයි. ඒකමතියෙනවා ඇමති බඳුලගේ ප්‍රකාශයකුත්. ඔහු කියනවා මේ තරුණයාගේ මරණයට දුම්්‍රිය රියදුරාන් අසූ හතර දෙනාම වග කියිය යුතුයි වගකීම භාරගන්ට ඕනෙ කියරන්නේේද. ්‍රියදුරුන් අසූ හතර දෙනේ පමණත්. ඩ වර්ධනක දුම්රිය ගමන් වාරතියක් කතරියක් අවලංගුණ මේ හිතුවක් කාරවෘතිය සමිතිවල වැඩවරපු අසු හතර දෙෙනම මේ මරණය වග උත්තරකරුව කියෙන මම් බොහොම පෑදිි ප්‍රකාශ කන්නවා දැන්වඔයේ ඒ කැබිනට තීරණ දැනුන්දීම මාත් දෙහමයේදී ඇමති බන්දුල නිහඩතාවේ දක්වමින් දුම්රිය වර්ජනය නිසා මියගේ තරුණයාගේ පෞුලියයට ශෝකයත්ඵල කලා නෙනේද දැන් ඇත්තටම අපටත් මේ වෘතිය සමිති වලට දෙහිකපල මේ සියල්ල ෘතිය සමිති නායකින් සහ ෘතිය සම ඇ වලටම ලගු කරලා අවසන්කරන්ට පුළුවක්. නමුත් අපේ සමාජය යථාර්ථය මීට වෙනසන්. අප මේ ප්‍රශ්නේ තේරුම්ගත යුත්තේ එක්ක් අවස්ථාවල පැනනගෙන හුදු ෘතිය සමිති අරගල වැඩවර්ජනවලට ලගු කරමින්ද කියලා මුලින්ම අපි කල්පනා කරලා බලන්ට ඕනේ ඇත්තටම අපේ රටේ වෘතිය සමිති අරගල ව්‍යාපාරයට හරි නම්බුකාර ඉතිහාසයක් තිබුණ. හොඳේ ලෝක ශිෂ්ඨාචාර්ය ආරම්භ වුණේත් කම්කරුවන් ගන්නේ අපේ කම්කරු ඉතිහාසේත් ඔ එක් දහස්නම් ස අනුවට පෙර පමණ හරි යහපත් ප්‍රතිපත්ති ගරුක කම්කරු ව්‍යාපාරයක් තිබුණා හොඳේ එදා ප්‍රධහනම මේ ප්‍රතිපත්ති වුණේ හලමුුව ඔබ මනුෂයාට අයිති, දෙවනුවයි ඔබ කම්කරුවයෙක් වන්නේ. තුන් වෙනුවයි ඔබ කම්කරුවෙකු ලෙස පෘතිය සමති ව්‍යාපාරයකට අයිති වන්නේ ඔවන් ඔතන ඉඳල තමයි ඒදා ෘතිය සමති අරගල ක්‍රාත්මක වුණේ ද අපේ රටේ කම්කරු ව්‍යාපාරයේ ඔය ආරම්භය තුළම සටහන් වුනේ ආන් එවන් මානුෂය සුරෝපයක් කොදේ ඔයි කම්කරු සට නිටිහාසේකැනන් එක්දාස්සමසි හයේදී අරකර්ථකරුවන්ගේ වැඩවර්ජනය අතර්ද එක්දසම සය දොලහ තුවයි දුම්රේ සේවකින්ගේ වැඩවර්ජනයක් තිබුණා තැන් එඉදා ඒවා මේ සැබෑ අරගල සැබෑ වැඩවර්ජන මයි හොඳේ දැන්ම. එදා වැඩ ර්ජනවල දක්නට ලැබුණු විශේෂත්වය තමයි ඇ සියලු ජාතීන්ටයිති කම් කරුවන්ගේ එක මුතුවක් ෙදාාතිබන නමුත් පසුකාලීනව ඒ තත්වේ පවා වෙනස්වු හොඳේ දැංුවේ අපේ රටේ ෘතිය සමිති නායකින් විවිධ දේශපාලල පක්ෂ සමඟ සන්ධානගතවන්නට වුණු ඉතිහාසයක්ත් සමඟ අවසානයේදී අද දක්නට ලැබෙන්නේ දේශපාලනී කරණනය වූ බෘතිය සමිති. දේශපාලනී කරණය වූ පෘතිය සමති. එහෙම ෘතිය සමති තමයි අද බොහොමයක් අප ඉිතුරේලා යන්නේෙ කියලා බොහොමයක්ොදේ පිළි ගත යුතුයි. මේ පරිහානය වැඩි වශයෙන් ආරම්භ වුණේ එක් දහසමසය අනුවයෙන් විතර පස්සේ. හරද ඒ පිළිබඳව මේ කම්කරු ව්‍යාපාරය පිළිබඳ ප්‍රකට පරේක්ෂිකාවක් වනු කුබාරි ජයවර්ධන හරි අපූරු ලියවිලි ගණනාවක සටහන් කරලා තියෙනවා. ඇත්තටම ඉක්දාසමසය අනුවෙන් පසු. මෙරට කම්කරු ව්‍යාපාරය මුට්ටිකාසි බිස්නස්සකක් බවට පත්වනනා. අරද එකට කදිම උදාහරණය වතුකරේ. වතුකරේ නායකින් සුර සැපවිඳීම ආරම්භ කළේ තම වතුකම්කරුවගේ මුට්ටිකාසියෙන්. මුට්ටි කාසි කියන්නේ කම්කරුව? තම ව්‍යාපාරය වෙනහින් දන් දෙන මුදල. අර දහදුක් විඳල, හොයා ගන්න සොච්චමින් දන්දන මුදල. ඇත්තටම තම වෘතිය සමතිය වෙනුවෙන් කම්කරුවා දන් දෙෙන මුදල, න්තීමටම මේ අනුමෝදම් වෙන්නේ කම්කරු නාහිකින්ට හොඳේ ඔෙක් දහසසය හැත්තඇව දර්ශකේදී මේ කම්කරුවගේ දිනේ එකැනි මයි දිනිය තියෙනවානේ ෘතිය සමති පැල් බැඳගෙන සමරණ දින නේද ආංගේ දිනිය අත් ඔයක්දා සමසය හැත්තඇවි විත රන්තිමට සංගීත සදර්ශන බවට පත්ව හොඳේ එදා රුපියල් දහයේ බත් පාර්සලයයි අරක්කුබාගේකුයි හරිද අරගෙන සමහර කම්කරුවන්ො කම්කරු දිනයට ගේෙන්න්ට පටන් ගත්ත අද වනට එකටයක් පොඩ්ඩක් වැඩි වෙලා නේද ෝතලයක් සහ පුරියාණි පාර්සලයක් දක්වා සමහරක් කළට කම්කරුවගේ දිනේ ඇදවැට ලතියෙනවා හරි ඇත්තට මෙරට කම්කරු ව්‍යපාරය ඔය බොෝ ෘතිය සමිති දේශපාලනි කරණය කිරීම කියන මාතෘකාවිදි දේශපාලනක්ින්ට වගේම ඔය සමහර වෘතිය සමති නායකින්ටත් එකෙන් ගැලවෙන්ට බෑ හොඳේ ගොට අභේගේ කාලය අර හියෙන් අදෝවාතයක් ගියත් මේ රෝගියාව බිල්ලට ගත් ඔය සමහර ෘතිය සමිති නර්ස්ලා හරිද අද ඇස්වලට මේ ෆෙඩ්්‍රීසිලෝන් දාලා වගේ කියත්මය අපිට පේ නිොද ුල් ෆෙඩ්‍රරි ස ලොන්ත්. දැන් ඇත්තම අදවන විට මෙරට වෘතිය සමති ඔය සමහර නායයිකින් තම දේශපාලන නායකෑ සමඟ හිටගෙන ඒපක්ෂයට කඩ යන නිසා ඇත්තටම දේශපාලනක්නින් වගේම රටට මේ සමහරවෘතිය සමිති සාපයක් වෙලා තිබෙනවා හරිද මේ දුම්්‍රිය වර්ජනයත් එසේමයි අපි දකින්නේ සත්ත පහක සදාචාරත්මක අයිතියක් රකින්නේ නැතිවයි මේ වර්ජනය ක්‍රියාත්මක වුණේ. මේ වර්ජනය නිසාමියගේ යින්සක දරක් එම නැතු ඇමති බන්දලගේ කවුරුත් නෙමේ මේ වර්ජනය නිසා මහමග රස්ථයාාදනේ මැති ඇමතිලගේ උන්දලගේ දූදරුවෝ තුන්දලවත් නෙමයි. අපේ රටේ ඇමතිල්ලට ජනාධිපතිලට අග මතිල්ලට දැනු ෘත්ති අර්ගල නෑ හොඳේ උන්දල දැන්නු ෘත්ති අයර්ගලනෑ උදල ය අවසන් ප්‍රතිඵලේ තමයි අපි පිට කියයල අපහු කපල නතරන්න හොඳේ දැන් දක්කනේ මැරුණු තර්රනගේ ජීවිතය වගගේීම දුම්රේරයුදුරන් අසුහර දෙනනා භාරගතයුතුයි කියෙල ඇමති බන්දල කියල නේද මේ විනා. දෙේක නිශබ්දතාවකු දක්කළ උන්දයකින් ගැලෙන්ට හදන. හරද දැං ඇත්තටම මේ එහෙම නම්න්න මේ ප්‍රශටත් උත්තර දෙන්නක. ඔය බාල බෙහෙද්දාාල ඇත් සන්ඳ වනාගේ වගකීම අඩුම ගානය ඇමතිට බාරගන්න බැරිනක් සෞඛ්‍ය මාත ශේ මහ න්ද කනක් රේ ාරගට පා නේද. බරග නිල්ලාස්ුවට පායි හෙමික් කර විවාදදිද අපි දැක්ක නෑන නේද ාල බෙත්තුතිදලා මැරණ මනිසුන්ගේ වගකීම ඇයි ඇමතිට පැවරන්නේ නැත්ති. එක ඇමතිට පැවරෙන්ට ඕනේ නද. සෞඛ්‍ය මහලොක්කට එක පැවරෙන්ටම ඕනෙන න. මේ රටේ තියන්නේෙ ඔය කන්න ඕනු උනහම තලගොයා කබර ගොයා කබර ගොයා තලගොයානේද නයි මුගටි ඕඩම එකක් මාරු කරගන්න පුළුවන් විදිේ පහත් තුට්ටු දෙකේ දේශපාලනයක්කා, ඒ දේශපාලනයක් එක්කම ඇදුන බැඳුණු සමහර වෘතිය සමිතිත් කියලා, මේ දිහා හොඳට සමබරව බැලුහම පේන බව අදටලිවැැකිය මතක් කරනවා.